හෙලෝ හැමෝටම වෙල්කම් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම ගේම් ගෝයල් YouTube channel එකට. ඉතින් මේ online games කියන්නේ ගොඩක් දෙනෙක් play කරන මාරම interesting game category එකක්. ඒ හින්දා අද video එකෙන් මම කතා කරන්න යන්නේ මේ දවස්වල Play Store එකට වගේම App Store එකට අලුතින්ම release කරලා තියෙන සුපිරිම multiplayer games 10ක් ගැන කතා කරන්න. මේ games 10ම download link මම description එකේ දාලා තියෙනවා Android iOS වෙන වෙනම. එහෙනම් ඉතින් අපි video එකට ගිහිල්ලාම බලමු මොනවද මේ multiplayer games 10 කියලා. ලිජගේ 10 වෙනි ගේම් එක තමයි Rumble Racing Start යන්නේ. මේ ගේම් එකත් අලුතින්ම ලොන්ච් කරලා තියෙන මාරම ඉන්ටරෙස්ටිං කම්බැට් රේසින් ගේම් එකක්. මේක අපිට ඔයා වගේම රියල් ප්ලේයර්ස් ලාත් එක්ක ෆයිට් කරලා රේස් පදලා බැටල්ස් වින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් PC ගේම් එකක වගේම ගොඩක් හොඳ ග්‍රැෆික් ඩිසයින් එකක් තියෙන කම්බැට් බැටල් රේසින් ගේම් එකක්. මේ ගේම් එක අපිට amazing vehicle model ගොඩක් වගේම unique hero characters ලා ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම decent control system එකක් තියෙන රේසින් ගේම් එකක්. ඉතින් play කරලා බලන්න රේසින් ගේම් play කරනවා නම් ගොඩක් හොඳ කම්බැට් රේසින් ගේම් එකක්. ලිජගේ නම් වෙන ගේම් එක තමයි Tennis Open කියන්නේ. මේ ගේම් එකත් මාරම ඉන්ටරෙස්ටිං 3D ටෙනිස් ගේම් එකක්. ඉතින් මේක අපිට ඔයා වගේම තවත් රියල් ප්ලේයර් කෙනෙක් එක්ක ටෙනිස් සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට යුනික් ප්ලේයබල් කැරක්ටර්ස් ලා ගොඩක් වගේම සිම්පල් කන්ට්‍රෝලර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩීසන් ග්‍රැෆික් ක්වලිටි එකක් තියෙන 1 vs 1 ටෙනිස් ගේම් එකක්. අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න තාමත් ප්ලේ කරලා නැත්නම්. ලිජගේ 8 වෙනි ගේම් එක තමයි Guns at Dawn කියන්නේ. මේ ගේම් එක මල්ටිප්ලේයර් ප්ලේ කරන්න පුළුවන් ඇක්ෂන් ටැක්ටිකල් ෂූටර් ගේම් එකක්. ඒ වගේම අපිට මේකේ ඕෆ්ලයින් මොඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වෙස්ටර්න් ඒරියාස් වල හම්බෙන ගන් ෆයිටර්ස් ලාත් එක්ක ඔන්ලයින් වෙඩි තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ෆන් 1 vs 1 ෂූටින් ගේම් එකක්. මේක අපිට ඩෙසර්ට්, ආක්ටික් විලේජස් වගේ යුනික් ලොකේෂන්ස් ගොඩක් වගේම මේ කැරක්ටර් එක අපිටම ගැළපෙන විදියට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක අපිට ගොඩක් උද රියලිස්ටික් ග්‍රැෆික් ක්වලිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න ගොඩක් හොඳ ගේම් එකක්. ලිජගේ 7 වෙනි ගේම් එක තමයි Racing Legends කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් හොඳ රේසින් කා ගේම් එකක්. මේක අපිට හම්බෙන රියල් ප්ලේස් ලාත් එක්ක රේස් පදලා ගේම් එකේ රේසින් මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. මේක අපිට යුනික් රේසින් ට්‍රැක් ගොඩක් වගේම 1 vs 1 මල්ටිප්ලේයර් රේසින් ටයිම් ලැප්ස් වගේ මල්ටිපල් රේසින් මිෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම amazing vehicle model ගොඩක් වගේම මේ vehicles අපිටම ගැළපෙන විදියට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ලිජගේ 6 වෙනි ගේම් එක තමයි Hidden Rivals කියන්නේ. මේ ගේම් එකත් මාරම ෆන් ඒ වගේම challenging action ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන playable character එක control කරලා බාධක උගුල් මගහැරලා අනිත් players ලාත් pass කරගෙන ගේම් එකේ end line එක වෙනකන් යන්න තමයි තියෙන්නේ. ඉතින් stumble guys, fall guys වගේම play කරන්න පුළුවන් endless fun ගේම් එකක්. මේක අපිට ගොඩක්ම ලස්සන cartoon 3D graphics වගේම මේ characters අපිටම ගැළපෙන විදියට customize කරගන්නත් පුළුවන්. ඉතින් ප්ලේ කරලම් බලන්න චැලෙන්ජින් ඇක්ෂන් ගේම් එකක්. ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් මාරම ඩීසල්. ලිජගේ 5 වෙනි ගේම් එක තමයි eFootball 2024 කියන්නේ. මේ ගේම් එකත් ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම සොකර් ගේම් එකක්. ඉතින් මේක අපිට ෆුට්බෝල් ප්ලේ කරන්න තමයි තියෙන්නේ ලෝකේ වටේම ඉන්න රියල්ම ග්ලෝබල් ප්ලේස් ලත් එක්ක. ඉතින් ගොඩක් ඉන්ටරෙස්ටිං වගේම මාරම යුනික් ෆුට්බෝල් ගේම් එකක්. මේක අපිට ලෝකේ වටේම ඉන්න ෆේමස් ෆුට්බෝල් ප්ලේස් ලා ගොඩක් වගේම මේ ප්ලේස් ලාගේ එකිනෙකට වෙනස් ස්කිල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට ප්‍රධාන ගේම් මොඩ් කිහිපයක් වගේම ගොඩක් හොඳ මට්ටමේ 3D ග්‍රැෆික් ක්වලිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් ගොඩක් හොඳයි. ලිජගේ 4 වෙනි ගේම් එක තමයි Battle Cars Arena කියන්නේ. මේ ගේම් එක මල්ටිප්ලේයර් ප්ලේ කරන්න පුළුවන් ගොඩක් ඉන්ටරෙස්ටිං කම්බැට් බැටල් රේසින් ගේම් එකක්.
ඉතින් ඔයාලට අනිත් ප්ලේයර්ස් ලත් එක්ක ඔන්ලයින් බැටල් කරලා මිසයිල්ස් වෙපන්ස් එකතු කරලා වෙහිකල් ක්‍රෑෂ් කරලා ගේම් එකේ රේසින් මිෂන්ස් වින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම ලස්සන කාටූන් ස්ටයිල් ග්‍රැෆික් ඩිසයින් එකක් තියෙන කොම්බැට් රේසින් ගේම් එකක්. මේකේ අපිට අමේසිං වෙහිකල් මොඩල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මාරම යුනික් බැටල් සිස්ටම් එකක් තියෙන කොම්බැට් රේසින් ගේම් එකක්. ගේම් එකේ කන්ට්‍රෝලර්ස් උනත් මාරම ඩිසයින්. ලිජගේ තුන්වෙනි ගේම් එක තමයි ආම ඇටැක් මොබයිල් කියන්නේ. Target and sight engaging. Alpha seize fire. Got intel. Change your weapons to missiles. මේ ගේම් එකත් මල්ටිප්ලේයර් ස්ටයිල් එකක් තියෙන ගොඩක් හොඳ ටැක්ටිකල් ෂූටර් ගේම් එකක්. මේකේ අපිට පවර්ෆුල් රොබෝට්ලා ක්‍රියේට් කරලා එනිමි රොබෝට්ලාත් එක්ක බැටල් කරලා මිෂන්ස් වින් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ third person multiplayer shooter game එකක්. මේක අපිට ගොඩක් හොඳ triple A quality graphic design එකක් වගේම unique 3D sound quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වට game එක play කරලා මේ robot ලා ඒ වගේම weapons වගේ දේවල් upgrade කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම game එකේ controllers උනත් ගොඩක් හොඳයි. ලිජගේ දෙවෙනි game එක තමයි Racing X කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් හොඳ රේසින් කා ගේම් එකක්. මේක අපිට හම්බෙන රියල් ප්ලේස් ලත් එක්ක රේස් පැදලා ගේම් එකේ රේසින් මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් PC ලෙවල් මට්ටමේ ග්‍රැෆික් ඩිසයින් එකක් තියෙන ගොඩක් හොඳ රේසින් ගේම් එකක්. මේක අපිට යුනික් රේසින් ට්‍රැක් ගොඩක් වගේම 1 vs 1 මල්ටිප්ලේයර් රේසින් ටයිම් ලැප්ස් වගේ මල්ටිපල් රේසින් මිෂන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අමේසිං වෙහිකල් මොඩල් ගොඩක් වගේම මේ වෙහිකල්ස් අපිටම ගැළපෙන විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ලිජගේ පළවෙනි ගේම් එක තමයි Grand Criminal Online කියන්නේ. මේ ගේම් එක GTA ගේම් එකක් වගේම ප්ලේ කරන්න පුළුවන්. ගොඩක් හොඳ open world action multiplayer ගේම් එකක්. ඉතින් අපිට මේ Grand City එක ඇතුලේ cars, boat, helicopters, airplanes, truck වගේ vehicle එකතු කරගෙන travel කරලා gangsters ලා kill කරලා ගේම් එකේ එක එක විදිහේ missions complete කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එකෙත් අපිට large map එකක් වගේම ගොඩක් හොඳ graphic quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම pistol, machine gun, mortars, sniper guns වගේ amazing weapon type ගොඩක් බලා ගන්න හම්බෙන open world game එකක්. ඉතින් play කරලා බලන්න තාමත් play කරලා නැත්නම් ගොඩක් හොඳ game එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ 20/24ට play කරන්න පුළුවන් අලුත්ම multiplayer games 10ක් ගැන. ඉතින් වීඩියෝ ගොඩ නැනම් අදකදුව ලයික් කරන්න. ඒ වගේම game goal කී දුඥාලක subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඉස්සරහටත් ඔයගේ ළඟටම ගේන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.